පාංශු පාංශුත් මේ චිත්‍රපටය මේ පහුගේ ඉරිදා මට බලන්න පුළුවන්කම ලැබුණා. දැන් බලන්න පුළුවන්කම ලැබුණානේ මම ඇත්තටම බලන්න ගියා. මොකද මේ චිත්‍රපටය රිලීස් වෙච්ච ගමන්ම මට මේ චිත්‍රපටය ගැන ලොකු ආසාවක් සහ උනන්දුවක් ඇතිවලා තිබුණා මේක බලන්න යන්න ඕනේ කියලා. ඉතින් කොහොම හරි මම හිතන්නේ චිත්‍රපටය ගැලවෙන්නත් ආසන්නය වගේ තියෙන්නේ කියලා මට හිතනවා. මගේ ඉතින් කොහොම හරි චිත්‍රපටය බලන්න වෙලා හොයාගන්න පුළුවන් වුණා. මේ චිත්‍රපටය මම මේ දැකපු සහ කැමති වෙච්ච දේවල් කිහිපයක් මන් තියෙනවා. ඉතින් ඒ ටික මේ කතා කරන්න ඕන කියලා හිතුණා. එතකොට මේ චිත්‍රපටය ගැන යම් කිසි බලන්න කෙනෙක් ආසාවෙන් හිටියා නම් ඒක පොඩ්ඩක් අර එනකොට තිබුණ ආසාව පොඩ්ඩක් දැන් යට ගිහිල්ලා වගේ තියෙනවා නම් සමහර විට මේ චිත්‍රපටය බලලා බලන්න හිතෙන්න පුළුවන්. මේ චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ නම් අතුරුදහන් වෙච්ච තරුණයෙක් වඩා සහ මේ අතුරුදහන් වෙච්ච තරුණයාව ගලව ගන්න හෝ ඒ තරුණයාට සිද්ධ වුණේ මොකක්ද කියන එක දැනගන්න මේ තරුණයාගේ අම්මා අරගෙන යන අරගලය තමයි මේ චිත්‍රපටයේ ඇතුලේ තිබෙන්නේ. ඉතින් මේ කතාවේ සමහර තැන් තියෙනවා හරි හිතට වදින තැන්. පොඩි චිත්‍රපටය ඇතුලේ ඒ කතාවකට වඩා ගියපු දෙයක් තියෙනවා. මේ මම හරි කැමති වුණා මේ අර චිත්‍රපටය ඇතුලේ අර කුප්පි ලාම්පු එක කරන ගනුදෙනුවට. මොකද මම හිතන්නේ මේ කුප්පි ලාම්පු, චිමිනි ලාම්පු, පෙට්‍රොමැක්ස් වගේ දේවල් මම හිතන්නේ අපේ රටේ මීට අවුරුදු 10කට 20කට නේ 20කට විතර කලින් මම හිතන්නේ මේ සමාජයේ හරි සුලභව තිබුණු දේවල්, මිනිස්සු හරි සුලභව භාවිත කරපු දේවල්. හැබැයි මම හිතන්නේ අද වෙනකොට ඒවා ටිකක් සමාජයෙන් ඈත් වෙලා යට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ චිත්‍රපටයේ සමහර දර්ශන දකිනකොට මේ චිමිනි ලාම්පුවෙන් කනවා, බොනවා, උයනවා මේව දකිනකොට මට අර අපේ අර හිත ඇතුලේ තියෙන පොඩි අර අතීත කැලලකට පොඩ්ඩක් මම මේ දුවගෙන ගියා. මොකද මට මතකයි 2000 ගණන් වල මුල වගේ මම ශිෂ්‍යත්වය කරන කාලේ මේ අර විදුලි කප්පාදුවක් තිබුණානේ. ඉතින් මේ දවස්වල අපිත් මේ කුප්පි ලාම්පු වලින් පොඩ්ඩක් පාඩම් කරන වැඩවලට පොඩි එහෙම මතකයන් ටිකක් අලුත් වුණා. ඉතින් ඒ නිසා මට ඒකට මේ හරි පොඩි කැමැත්තක් ආවා. ඒක වටේ නිසා කියන්න ඕනේ. මම හිතන්නේ මේ අපේ පරම්පරාවේ ඉන්න අය මම හිතන්නේ හැංගීම් ටිකට ආපහු යන්න පොඩි කැමැත්තක් තියෙනවා කියලා මට හිතෙනවා. මට හිතන්නේ ඒකෙන් ඒකට පොඩි උත්තේජනයක් දුන්න මේ චිත්‍රපටිය. එතකොට ඔය බයිසිකලින් යනවා, බයිසිකල් පදේ යනවා. මම හිතන්නේ අපි ඉස්සර කරපු දේවල් දැන් අපිට ටිකක් අහිමි වෙලා තියෙන නිසා මේවා දකිද්දී අපිට පොඩි අර හිත ඇතුලේ පොඩි අර අතීතගාමී වින්දනයක් අපිට පොඩක් ලැබුණා. ඉතින් මේ පැය දෙක ඇතුලේ මම පොඩක් එක වින්දා. දැන් මේ කතාව ගැන කියනවා නම් මට මේ කතාව ඇතුලේ පිටට තදින්ම වැදිච්ච අවස්ථා කීපයක් තියෙනවා. ඒක ඔක්කොම මම කතා කරන්නේ නැහැ. මොකද මේ චිත්‍රපටය බලන්න දෙයක් විතර වෙන්න දින සෑම මොහොතේම මම එක තැනක් පොඩ්ඩක් හිතර වැදිච්ච තැනක් කියන්නම්. මේ දරුවා අතුරුදහන් වුණාට පස්සේ, මේ තරුණයා අතුරුදහන් වුණාට පස්සේ මේ තරුණයාගේ අම්මා යනවා පන්සලට. පන්සලේ හාමුදුරුව හම්බෙලා මේ දරුවාගේ වේලපත් කඩේ බලාගන්න. වේලපත් කඩේ කියලා කියන්නේ හඳහන. ඉතින් මේ දරුවාගේ අම්මා මේ පන්සලට ගියාට පස්සේ මේ හාමුදුරුවන්ට ගිහිල්ලා කිව්වට පස්සේ හාමුදුරනේ වේලපත් කඩේ බලා ගන්න ඕන කියලා. මේ හාමුදුරුව කියනවා එකපාරටම මරිච්ච මිනිසුන්ගේ මොන හඳහම් බලන්නද කියලා. මට මේ සිදුවීම දිහා බලන් ඉන්නකොට මේ බුදුහාමුදුරුවන් මතක් වුණා. බුදුහාමුදුරුවන් මතක් වුණේ වෙනමක් අතින් හේතුවක් හින්දා නෙමෙයි. අපි හැමෝම දන්නවා අර කිසා ගෞතමී තමන්ගේ මැරුණු දරුවා අරගෙන පන්සලට බුදුහාමුදුරුව හම්බෙන්න එනකොට බුදුහාමුදුරුව කිව්වේ නෑ මේ මැරිච්ච මලකුණ අරගෙන යන්න කියලා කිව්වේ නෑ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරන්ගේ උත්තරේ ඊට වඩා හරි දාර්ශනිකයි. මේ දරුවා මැරිලා කියන එක කිසා ගෞතමීට තේරුම් කරලා දුන්න ආකාරය කොහොමද කියලා අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙනගෙන තියෙනවා. ඉතින් මේ හැමෝම උත්තරෙත් එක්ක මට ඒක එකපාරට සිදුවීමට මේ හිත දුවගෙන ගියා. මම හිතනවා මේ චිත්‍රපටය බලන්න ඕන චිත්‍රපටයක්. මොකද මේ රටේ බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා මේ සමාජයේ මේ මොහොතේ මේ තියෙන තැනට ඇවිල්ලා තියෙන්නේ මල්ලා තිරපු යහනාවක් උඩින් කියලා. සමහරු දන්නේ නැහැ මේ සමාජයේ මේ අපේ රටේ ඉතිහාසයේ සිද්ධ වුණේ මොනවද කියලා. ඉතින් ඒ නිසා මම හිතනවා මේ චිත්‍රපටය මිනිස්සු බලන්න ඕනි, මිනිස්සු මේ ගැන කතා කරන්න ඕනි. අපේ මේ සමාජයේ මේ තියෙන මේ ස්මාර්ට්ෆෝන් එකේ ඉන්ටර්නෙට් එකේ ගිහිල්ලා මේ අපේ ජීවිතවල අපේ මේ තියෙන පහසුව මේ අපිට දැනෙන යම් කිසි සුරක්ෂිතභාවයක් තියෙනවා නම් ඒ සුරක්ෂිතභාවය කියන තැනට මේ රට එන්න මම තරම් ලේ පිරුණු මාවතක් ඔස්සේ මොන තරම් අරගල මැදින් මොන තරම් මිනි කඳු මැදින්ද මේ ගමන මෙතෙන්ට ආවේ කියන එක මේ රටේ දන්නේ නැති මිනිස්සු විශේෂයෙන්ම 90න් පස්සේ කියන්නේ අපේ පරම්පරාව සහ අපේ පරම්පරාවෙන් පස්සේ පරම්පරාවන් මේවා දැනගන්න ඕනි. මේවා මෙන්න මෙහෙම දේවල් මේ රටේ ඇත්තට වුණා කියන එක දැනගන්න මතක් කරගන්න. මේ චිත්‍රපටය හොඳ චිත්‍රපටයක්. මම කියන්නේ මේක ගැලවෙන්න කලින් කියලා බලන්න.